වෙල්කම් බැක් ගේම ගෝස්ට ඇකඩමි YouTube channel ඔන්න ඉතින් වෙනද වගේ ගේම ගෝස්ට් එක එකතුල යන්නේ යාළුවෝටික අලුත්ම වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අලුත් අවුරුද්ද දවසේ අලුත් බණ්ඩල් එකක් ඇවිල්ලා තිනු. ඉතින් අපි අලුත් අවුරුද්ද දවසේ මේ බණ්ඩල් එක ගමු. ඒ වගේම තමයි මුලින්ම කියන්න ඕන හැමෝටම සාමය සතුට සපිරි සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මේ ඉවෙන්ට් එක පැත්තට ගිහින් බලමු මේ බණ්ඩල් එක මොකක්ද කියලා. ඒ වගේම තමයි බණ්ඩල් එකට අමතරව අපිට ඉවෝ ගන්න එකක් ගන්න දෙනවා. අපි මේ ඉවෙන්ට් එකත් ස්පින් කරලා ඒකත් ගමු. ඉතින් අපි මෙන්න මෙහෙතර බලාගන්නවා අලුතෙන්ම ඇවිල්ලා තියෙන මෙන්න මේ අලුත්ම බණ්ඩල් එක. ඉතින් ෆේඩල් රීඩ්ලක් විදිහට තමයි මෙන්න මේ බණ්ඩල් එක දීලා තියෙන. ඉතින් අපි බලමු මේක ගන්න අපිට ඩයමන්ඩ් කීයක් ඇයිද කියලා. ඉතින් ලස්සන ඩිසයින් කරලා තියෙන අලුත් අවුරුදු බණ්ඩල් එකක්. ඉතින් අපි මේක මෙන්න මේ විදිහට බැලුවට පස්සේ අපිට බලාගන්නවා අවසාන ස්පින් එක 699ට තියෙන්නේ. ඒ කියන්නේ ඩයමන්ඩ් 1500ක්වත් යනවා මේ බණ්ඩල් එක ගන්න. ඉතින් අපි මෙන්න මේ විදිහට මෙතනින් අපිට අනවශ්‍ය දෙයක් අයින් කරනවා සිලෙක්ට් කරලා. ඉතින් ওই විදිහට අයින් කරලා අපි දැන් ස්පින් කරගෙන යමු. ඉතින් අලුත් බණ්ඩල් එක ගමු. ඒ වගේම තමයි අපි XM8 එක ගන්නත් වෙනවා. ඒකත් ගමු. ඔන්න ඔන්න අපිට ආවා ගන් බොක්ස් එකක් ආවා මුලින්ම. අද අලුත් අවුරුදු දවසේ මේ ලක් එක තිබ්බොත් නම් සුපිරියා. අපිට ලක් එක නම් නැති වෙයි කියලා හිතනවා. බලමු අවසාන ස්පින් එකෙන් තමයි ෆේඩ් 12 එකක් අනිවාර්යෙන්ම එන්නේ. ඊට කලින් නම් එන්නේ නැහැ ඉතින් ජීවිතේට. ඉතින් කට්ටියම අලුත් අවුරුදු දවසේ වීඩියෝ එක ලයික් එකක් දාලා පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. ඔන්න ඉතින් උදේ පාන්දර මේ ඉවෙන්ට් එක ස්පින් කරන්නේ. හරි. ඔන්න එකත් හරි. 199 ස්පින් එක තියෙන්නේ. අන්න ෆෑන් ස්කින් එක ආවා. ඒකත් සුපිරි අක්කා. ඒ ස්කින් එකත් සුපිරි අක්ක. හරි. දැන් අපිට තියෙන්නේ බණ්ඩල් එක. මේක ස්පින් එකෙන් බණ්ඩල් එක ආවොත් නම් සුපිරි. ඒ බණ්ඩල් එක දෙයිද මේ මට? ඒ බණ්ඩල් එක දෙයි නෑනි. ඔන්න ඉතින් අවසාන ස්පින් එකෙන් ඉතින් 600 බණ්ඩල් එක. ඔන්න ඉතින් ඒක අනිවාර්යෙන් වෙනවනේ 600 නෝ බණ්ඩල් එක. ඔන්න ලස්සන සුපිරන් ඩිසයින් කරලා තියෙනවා. කැප් එකක් සුපිරි. ඒ වගේම තමයි ඒකේ කැතයි කියලා දෙයක් නෑ. මට නම් ලස්සනයි. ඔන්න ඉතින් ඔකට මේ බණ්ඩල් එක ලස්සන නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. ඔන්න ඒ බණ්ඩල් එක හරි. අපි එවෝ ගන්න එක පැත්තට යමු. අපිට එවෝ ගන්න එක ගන්න තියෙනවා. එවෝ ගන්න එක අර ඩයමන්ඩ් තිබ්බ නැති හින්දා මේ අපි ස්පින් කරේ නැහැ. ඒ හින්දා ඒක පොඩ්ඩක් ස්පින් කරලා ගමු. හරි. මේ තියෙන එවෝ ගන්න ඉවෙන්ට් එක අපිට ඒකට ඩයමන්ඩ් 1200ක් විතර යනවා. කට්ටිය මේ එවෝ ගන්න එක එකක් හරි ගත්තනම් ඩයමන්ඩ් නඩුවට කලින් ඉතින් කිව්වනේ ඒකනේ. හැමෝම වගේ කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් මට විතරයි මෙන්න මේ වගන්න මේ ඩයමන්ඩ් කේ සෑහෙන්න. ඉතින් අපි බලමු අපිට XM8 එක තමයි දැන් ගන්න තියෙන්නේ. මෙන්න මේක ගන්න තියෙන්නේ. අපි ස්පින් කරගෙන යමු. අනිත් දේවල් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මෙතන ප්‍රයිස් පූල් එකට ගියාට පස්සේ අවසානක විතරයි තියෙන්නේ. අපි බලමු ඉතින් මෙතනමුත් කරකැලා කරකැලා වෙන මගුලක් ආවොත් ඉතින් ස්පින් කරලා තේරුමක් නෑ මේක. හරි. නැත. නැත. මේක ගොඩක් ලාභයි. මෙන්න මේ ටෝකන් එනවා නම් ඒ කියන්නේ මේ එවෝගන් මැක්ස් අප් කරන ටෝකන් ගන්න මේකේ ලාභයි. මොකද ටෝකන් 2205ක් මේ 2205 225ක් ගන්න ඩයමන්ඩ් 2250ක් යනවා. අපිට මෙතන ඩයමන්ඩ් 1400කින් වගේ ඒ ටෝකන් ටික ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක්ම ලාභයි ඒක. පට්ටම ලාභයි. හරි. තව මේ ස්පින් එකකින් අනිවාර්යෙන්ම එන්න ඕනේ එක එවෝ ගන්නයක්. XM8 එක වරෙන් XM8 එක වරෙන් XM8 එක වරෙන් කැරකිලා කැරකිලා XM8 අම්මෝ ඔන්න XM8 එක ආවා. හරි. ඒකත් හරි. ඒ ඉවෙන්ට් එකම කම්ප්ලීට් කරා. ඔන්න ඒ ඉවෙන්ට් එකේ ඒක ගත්තා අපි. ඉතින් ලයිව් එකක් ආවොත් කට්ටම ගිවේ එකක් අරන් එනවා අනිවාර්යෙන්ම. මේ මොකද මේ ඩයමන්ඩ් ටික ආවේ මේ ඊයේ මං කිව්වා කට්ට අනිවාර්යෙන්ම ගිවේ අරන් එනවා කියලා. ඉතින් අනිවාර්යෙන්ම ලයිව් එකක් ආවොත් 1v4 ගහන්න කට්ටියම ලෑස්තිලා එන්න. හරි. ඔන්න XM8 ගන්න එක විතරයි අපිට අඩු වෙලා තිබ්බේ. ඔන්න ඒකත් ගත්තා. ඒකෙත් මේ ටෝකන් තියෙනවා. අපි ටෝකන් වලින් අප් කරලා දාමු. අර කලින් අර හම්බෙලා මේක තිබ්බෙම නෑනේ මට මේ ගන්න එක. ලෙවල් 3 දාන්නත් ටෝකන් තියෙනවා අපි ළඟ. පස්සේ ලෙවල් 4 දාන්නත් ටෝකන් මදි. ටෝකන් 90ක් මදි. 90ක් නෙවෙයි. ඕනේ. හරි. ඒක පස්සේ දාගමු මේ. හරි. ඔන්න අපි බණ්ඩල් එකත් බලමු දැන් ගිහින් අලුතෙන්ම ගත්ත බණ්ඩල් එක. ඔන්න අලුත්ම බණ්ඩල් එක. මේක තමයි අලුතෙන්ම ගත්ත බණ්ඩල් එක. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ඒ ටෝකන් බොක්ස් වගේක් ඇවිල්ලා තියෙනවා මෙතන. ඒ ටිකත් ඕපන් කරලා දාමු. හරි. ඒ ටික ඕපන් කරන්න ඕනේ නැහැ. වීඩියෝ එක දික් වෙන එක විතර වෙන්නේ. බෑග් පැක් එක.
ඉතින් ඔය විදිහට තමා අලුත් අවුරුද්ද දවස් ඉවෙන්ට් එක ස්පින් කරේ. ඔන්න ඉතින් අලුත් අවුරුද්ද දවස් ඩයිමන්ඩ් 3000ක් ඉවර ඉවෙන්ට් එකට. ඉතින් ඔකටත් ඊළඟ ගිවවල් ලෑස්ති වෙල් සෙට් වෙන්න පුළුවන්. 1 hours පෝ ගන්න වැඩෝ ඉන්නෝ නම් අනිවාර්යයෙන්ම සෙට් වෙන්න ලයිව් වලදී. හැබැයි අද නම් ලයිව් එකක් අස බොහෝ දුරට බැරුවේ මොකද රෑන්ක් අප් කරන්න තියෙන හින්දා. ඉතින් හෙට අනිද්ද දිහාට අනිවාර්යයෙන්ම ලයිව් එකක් අරන් එනවා. අනිවාර්යයෙන් මේ වට සෙට් වෙන්න කියලා මතක් කරන ගමන් ආයෙත් පාරක් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටේම් පටස් දෙන්න කට්ටේම ජය වේවා.